ශ්‍රේණියේ නර්තනය නර්තන කලාවේ නූතන ප්‍රවණතා 1934 වර්ෂයේ රබින්ද්‍රනාත් තාගෝර්තුමාගේ පැමිණීමත් සමග නර්තන කලාවේ නව ප්‍රබෝධයක් ඇතිවීමට පසුබිම් සකස් විය. පාරම්පරික ගුරුකුල වලට පමණක් සීමා වූ නර්තන කලාව පොදු ජනයා අතර ප්‍රචලිත වීම නර්තනය ඉගෙනීම සඳහා අධ්‍යාපනයේට නර්තන විෂය ඇතුළත් වීම හා ගුරුවරුන් පත් කිරීම දේශීය නර්තනයේට මුද්‍රා නාට්‍ය ඉඟි නළු වැනි නව ක්‍රම ඇතුළත් වීම නර්තන ශිල්පීන්ට ජාතික හා අන්තර්ජාතික තත්ත්වයට පිවිසීමට අවස්ථා උදා වීම. උදාහරණ එක්ස්පෝ 67 වැනි ප්‍රදර්ශන. 1952 රජයේ ලලිත කලා ආයතනය සහ 1956 සංස්කෘතික දෙපාර්තමේන්තුව ආරම්භ වීමෙන් පසු කලා ආයතන බිහිවීම. 1972 දී රජයේ පාසල් වලට සෞන්දර්ය විෂය අනිවාර්ය වීම හා එම වසරේදී සෞන්දර්ය ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය ආරම්භ වීම 1978 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා නර්තනය විෂයක් වශයෙන් ඇතුළත් වීම උසස් අධ්‍යාපනය සඳහා 1974 වර්ෂයේදී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොට සෞන්දර්ය අධ්‍යයන ආයතනය ආරම්භ කිරීම 2005 දී කැලණිය විශ්වවිද්‍යාලීය සෞන්දර්ය අධ්‍යයන ආයතනය පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නර්තන විෂය සඳහා ආචාර්යවරුන් මහාචාර්යවරුන් බිහිවීම සහ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අවස්ථාව උදා වීම විවිධ ආයතන බිහිවීම උදාහරණ ජාතික තරුණ සේවා සභාව සංස්කෘතික මධ්‍යස්ථාන යනාදිය විවිධ නර්තන කණ්ඩායම් බිහිවීම උදාහරණ ත්‍රිවිධ හමුදා රාජ්‍ය නර්තන පළාතා පෞද්ගලික නර්තන කණ්ඩායම් බිහිවීම තාක්ෂණික දියුණුව නිසා නර්තන කලාවේ ප්‍රබෝධයක් ඇතිවීම නර්තනයේ සඳහා පෙර අපර දෙදිග ශිල්පීය ක්‍රම යොදා ගැනීම පර්යේෂණ මගින් විවිධ නර්තන කෘති රචනා කිරීම වාණිජකරණයේ හේතු කොටගෙන නර්තනය සඳහා කාන්තා දායකත්වයේ සීක්‍ර ලෙස වර්ධනය වීම ම
සාද දින හරි සතුටින් දා වඳින් වඳින් මා